මානව වර්ගයාටම කරුණාව පතුරන විශ්වීය දහමක් වූ බුදුදහම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කොට පෝෂණය කරන බවට එදා මෙදාතුර මෙරට ජනතාව පත්කරගත් පාලකයා අධ්‍යන්තයෙන් පැඳී සිටියා. ඒත් පළමු වරට දේශපාලන කණ්ඩායමක් ඊට එරෙහිව නැගී සිටියේ මෙපරිද්දෙනුයි. රජය ආගමින් අයින් වෙන්න, ආගම ආගමේ කටයුතු කරගෙන යන්න. ඒක රජයේ කටයුත්තක් නෙමෙයි, ආගම පවත්වගෙන යන්නේ. නිර්මල බුදුදහම අපට දයාද වී වසර 2332ක් ගෙවුණු තැන නිරාමික රාජ්‍ය සංකල්පයක් කරපින්නාගෙන ධර්මයෙන් තොර සමාජයක් ගොඩනැගීමට කැසකවන මේ පිරිස අතර සිටින මන්ත්‍රී හරණිය අමරසූරිය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ඉදිරිපත් කිරීමේ කමිටු වාර්තාව සඳහා ඉදිරිපත් කර තිබූ නිර්දේශයයි මේ. ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් විය යුතුයි යන්න එහි සඳහන් කර තිබුණා. අපේ ලාංකික ඉතිහාසය තුළ ලෞකික එකෙන් කවද අයින් වෙච්ච මොකද්ද තියෙන අධ්‍යාත්මය, එහෙම එකක් නැහනේ සහෝදර ඇරයි. මං කියන්නේ ආගමක් ඇද හෙව්වේ නැතත් එහෙම එකක් නැහනේ රයිට්. ඕක තුලනේ මේ ලොකු විවාදයක උද්‍යානය එක කාලෙකනේ, රටක සංවර්ධනය යනු භෞතික දෑ ගොඩනැගීම පමණක් නොවනු ඇති. රටක සියලු ආගම්වලින් ලැබෙන අධ්‍යාත්මික චින්තනය සාරධර්ම පිරි සමාජයක් බිහි කරන්නට පදනම සකසනු ඇති. එහෙත් මහින්දාගමනයත් සමග අපේ මාතෘභූමියට ලැබුණු ඒ ආගමික සංකල්ප ප්‍රසිද්ධියේ මොවුන් විවේචනය කළා. බෝධිය කියන්නේ අතරම මම දකින ආකාරයෙන් ආමතුරු මේ පන්සලේ කියා දෙන්නේ. බෝගහ කියන්නේ කිසිම වැඩක් නැති ගහ. බෝගහ කියන්නේ කිසිම වැඩක් නැති ගහ. අර පන්සලට අර පිළිමෙට වඳින්න. ඒවා ග්‍රාම්‍ය, ඒවා ගෝත්‍රිකයි. මම ඉස්කෝලේ යන කාලේ නම් සමාජයේ කියන විදිහට ජෙප්පෙක් අපේ ගමේ අම්මලා තාත්තලා හිතනවා මේගොල්ලෝ අර මල් වට්ටි අරගෙන පන්සල් යන්න ඕනේ නේද? පිරිත් නූල් කොබන් පිරිත් නූල් එන්නේ කියලා. මන් දකින නියම බෞද්ධයෝ තමයි මේ ඉන්නේ. හාමුදුරුව බණ කියන හින්දා, හාමුදුරු අනුශාසනා කරන හින්දා අපි පන්සලත් හදලා දෙනවා, දානෙත් ගෙනහිලා දෙනවා, සිවුරත් පූජා කරනවා, හාමුදුරන්ට තව පිරිකරක් දෙනවා. අපි ආගමක් නෙමෙයි. හැබැයි අපිත් ඒ වගේ සේවයක් කරනවා. මෙලෙස බෞද්ධ සංකල්පත් ඒ සංකල්ප සුරකිමින් හික්මුණු සමාජයක් ගොඩනගන මහා සංගරුවනටත් මේ සිදු කරන අපහාසු පහස මේ රටේ සිල්වත් මිනිසුන් කිසි දිනක අනුමත කරන්නේ නැහැ. මේ කොඩිය සෙවනේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික මේ රටේ සියලු මිනිසුන් අදටත් ජීවත් වනවා. සිස්ටම් චේන්ජ් එනම් ක්‍රමයේ වෙනස යනු නිරාමික රාජ්‍යයක් ගොඩනැගීම නොවෙයි. අරගලයට මුවාවේ එදා මේ මස 9 වෙනිදා මුළු රටක් ගිනිබත් කළ මොවුන් තමන්ගේ ඒ මර්ධනකාරී ප්‍රවේශය ප්‍රදර්ශනය කළේ මේ අයුරින්. මාක්ස්වාදී අන්තවාදීන් පිරිසක් වූ මොවුන් කලක් තිස්සේ අප රටේ දරුවන්ගේ තරුණ පරපුරේ ඔලු සේතුවේ හරිම අමුතු විදිහට ඒ උපකාරක පන්තිය සරසවිය වැඩබිම් මේ හැම එකකටම සූක්ෂමව ඇතුළු වෙමින් ආගම දහම තුළින් ගොඩනගෙන සුචරිතවත් සමාජය වෙනුවට ඔවුන් හැමදාම කළේ තමන්ගේ අරමුණ වෙනුවෙන් වෛරය පැතිරවීමයි. එදා 1987 වසරේ දෙසැම්බර් මස ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වපු රජ පෙරහැරට ජනතා විමුක්ති පෙරමුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ අහිංසක මිනිස් ජීවිත කිහිපයක් බිලිගනිමින්. අනතුරුව 1989 වසරේ පෙබරවාරි මස 8 වෙනිදා ශ්‍රී දළදා සමිඳුන්ට දානීය පූජා කරන නඩයක් ලෙස පැමිණි ජවිපේ සමාජිකයන් මාලිගාවටත් එහි ආරක්ෂාවට ස්ථාපනය කර තිබූ පොලිස් සහ හමුදා මුරපලවලටත් බෝම්බ ප්‍රහාර එල්ල කළා. ඉන් නොනෙවතුණු මේ පිරිස 1989 වසරේ ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වීම තහනම් කළා. නිරාගමික රාජ්‍ය සංකල්පය ඉදිරියට ගෙනමින් මේ පිරිස යලිත් මේ උත්සාහ කරන්නේ මේ රටේ දරුවන් ආගමික නැඹුරුවෙන් දුරස් කිරීමටයි. එහි අවසාන අරමුණ පැහැදිලි. එදා ශ්‍රී දළදා මාලිගාවට පහර දෙමින් භික්ෂුන් වහන්සේලා ඝාතනය කරමින්
මේ රට තුළ බෞද්ධ පදනම වෙනස් කිරීමට කැසකැවූ මේ පිරිස තවත් වටයකින් මේ සැරසෙන්නේ නිරාගමික රාජ්‍යන නාමය තුළ සැඟවී මේ මාතෘභූමියේ දරු පරපුර ලවාම සමාජ ක්‍රමය විකෘති කිරීමකටයි. නිරාමික රටක් තුළ සාරධර්ම පිරිහුණු සමාජ ක්‍රමයක් තම අනාගත මාක්ස්වාදී රාජ්‍ය ක්‍රමය වෙනුවෙන් පෙළගැස්වීමට මහෝපකාරී වනු ඇති බව ඔවුන්ගේ අදහසයි. සිතන්න, මේ සම්බුද්ධ රාජ්‍යයේ මුර දේවතාවන් වූ ඔබ වහන්සේලාගේ හඬ අවදි කළ යුතුම කාලයයි. දේශපාලනය නොව ශ්‍රී ලංකා ද්වීපයේ බෞද්ධ සංස්කෘතිය තුළ ගොඩනැගුණු ඒ සමාජීය පදනම සිඳ දමන්නට අපි ඉඩ තැබිය යුතුද? නිරාගමික රාජ්‍යයක් බිහි කරන්නට අපි ඔවුන්ට ඉඩ දිය යුතුද? මේ ඔබ වහන්සේලා අවදි විය යුතු කාලයයි.